හරි මේ බලන්න මෙන්න මේ ප්‍රස්ථානේ හරිද දැන් මේ මම ඇන්දේ හරි අපි හිතමු මෙන්න මේ ටික තමයි ලංකාවේ ඉන්න සත්තුන් ඕනේ කරන තුන අවශ්‍යතාව තුන අවශ්‍යතාව හරි මෙන්න මේ රේඛාවෙන් පෙන්නේ තුන අවශ්‍යතාව තේරුණාද හරි මේ පැත්තෙන් මම දාලා තියෙන්නේ අවුරුද්දේ මාස හරිද ජනවාරි පෙබ්‍රවාරි මාර්තු ඉදිරිය දාලා තියෙන්නේ හරි හිතර මේ තියෙන්නේ මේ රේඛාවේ මේකෙන් යන්නේ තුන නිෂ්පාදනය හරි හැම කාල සීමාවක ලංකාවේ හැම මාසයක්ම ගත්තොත් තුන නිෂ්පාදනය එකයිද එකයිද නෑ තුන නිෂ්පාදනය වැඩි වෙන්නේ මොන මාසවලද සාමාන්‍ය කාල සීමාව නිකන් කිව්වොත් වැස්ස වැඩි නම් තුන නිෂ්පාදනය වැඩි වැස්ස අඩු වෙනකොට දැන් මේ ටිකේ තියෙන මේ තනෝගල බලන්නකෝ හරි ඔය හොඳට හැදිලා තියෙන්නේ අයියේ මේ දවස් ටිකේ වැස්ස වැඩි නේ තනෝගල හොඳට හැදෙනවා හරි හොඳට පායන දවස් වුණොත් එහෙම ඔය තනෝගල ටික දුඹුරු පාට වෙලා මැරෙන්න වගේ ඇවිල්ලා හරි තුරුණ නිෂ්පාදනය අඩුයි හරි ඒකට සමහර කාල තියෙන දැන් මේ වගේ කාල ගත්තාම මේ තුරුණ නිෂ්පාදනය අඩුයි හරි මේ ටිකේ තුරුණ නිෂ්පාදනය අඩුයි හරි ඒකට මේ මේ කඩිරෙන් පෙන්වන්නේ අවුරුද්දකට ඕනේ කරන තුන ප්‍රමාණය. කියන්නේ දැන් තුන නිෂ්පාදනය අඩු වුණත් සතුන්ට ඒ තුන ප්‍රමාණය ඕනේ ළමයි. හරි. ඒතර මේ තියෙන තුන අවශ්‍යතාව. තුන අවශ්‍යතාව. ඒතර මේතරදී මේ තැන් දෙකේදී නිෂ්පාදනය අඩුයි. මේ තැන් දෙකේදී නිෂ්පාදනය වැඩි. තේරුණාද? ඒතර අපි මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ තනකොළ වැඩි කාලෙදී තනකොළ ටික සංරක්ෂණය කරලා තියාගන්න ඕනේ මොන කාලෙද දෙන්නද? තනකොළ හිඟ වෙන කාලෙදී දෙන්න. පැහැදිලිද? හරි. ඒතර තුන සංරක්ෂණය කිරීමේ ක්‍රම දෙකක් තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරි. ඒ වචන දෙක අපි කලින් කතා කරා. එකක් හේ නිෂ්පාදනය. අනිත් එක සයිලේජ්. ඒතරද මොන වේද තමයි කතා කරන්න යන්නේ. හරි. මේකට හේතු වෙන්නේ මොකද්ද? ලංකාවේ අවුරුද්දේ හැම මාසයකම තුන නිෂ්පාදනය ඒකාකාරී නැහැ. හරි. හැබැයි සත්තුන්ගේ අවශ්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. හරි. තුන අවශ්‍යතාවය එකමයි. ඒතකොට මේ කාලෙදී මේ තනකොළ අඩුයි. ඒතකොට මේ කාලේ වැඩි ඉන්නේ. මේ කාලේ හැදෙන ටික තියාගත්තා නම් හරිද අවුරුද්දේ මේ හිඟ කාලෙදී දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. මේ කාල සීමාව වැඩි. එතකොට මේ ටික අපි සංරක්ෂණය කරලා තියාගත්තොත් මේ හිඟ කාලෙදී දෙන්න පුළුවන්. තේරෙනවද? හරි. ඒක තමයි අපි කරන්න යන්නේ. හරි. අපි සුට්ටල් ලියමු මේ. බලන්න 4 5 කියන කොටසෙන් යන්නේ. දැන් 4 4 විතරයි තාම ඉවරුනේ. හරි. තව සෑහෙන දිනව යන්න පාඩු. හරි. 4 5 මේ තාමත් මේ ගිය සතියේ ටියුට් එක හරි අද ටියුට් එකේ ප්‍රශ්න ටිකනේ අපි කරේ හරි රයිට් බලන්න මෙන්න මෙහෙම කියනවා බලන්නකො 4 5 ගොවිපළ සතුන් පෝෂණය කිරීම සඳහා තුන සංරක්ෂණ ක්‍රමෝයිද හරි ගොවිපළ සතුන් පෝෂණය කරන්න තියෙන තුන සංරක්ෂණ ක්‍රමෝයිද ගැන කතා කරන්න යන්න හරි රයිට් හරි ලියන්නකො මෙහෙම ලියන්න ශ්‍රී ලංකාවේ තුන නිෂ්පාදනය හා ශ්‍රී ලංකාවේ තුන නිෂ්පාදනය හා ශ්‍රී ලංකාවේ තුන නිෂ්පාදනය හා ගුණාත්මක බව ප්‍රධාන වශයෙන් යලහා මහකන්නවල යලහා මහකන්නවල වර්ෂාපතන රටාව මත රඳා පවතී වර්ෂාපතන රටාව මත රඳා පවතී හරිද වැස්සම අනුව තමයි තීරණය වෙන්නේ. හරි යල මහ කන්න වල වැස්ස අනුව තීරණය වෙනවා. ඒතර වැස්ස වැඩි කාලෙදී තියෙන්නේ මොකද්ද? අතිරික්තයක්. හරි වැස්ස අඩු කාලෙදී හිඟයක්. හරි. එහෙනම් වර්ෂාපතනයේ වැඩි කාල සීමාවේදී තෘණ නිෂ්පාදනය
අතිරික්ත මට්ටමක් දක්වා වැඩි වෙන අතර තෘණ නිෂ්පාදනය අතිරික්ත මට්ටමක් දක්වා වැඩි වෙන අතර වර්ෂාපතනය අඩු කාලවලදී වර්ෂාපතනය අඩු කාලවලදී සතුන්ගේ අවශ්‍යතාවයන්ට වඩා අඩු වේ සතුන්ගේ අවශ්‍යතාවයන්ට වඩා අඩු වේ හරිතර සතුන්ගේ අවශ්‍යතාවයට වඩා අඩුයි සතුන්ට ඕනේ කරන කෑම ප්‍රමාණය වෙනස් වෙනවද? හරි. සතුන්ට ඕනේ කරන කෑම ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක ගොඩක් වෙලට අවුරුද්ද පුරාම නියතයි. හරි. මේ කඩේරෙන් පෙන්නලා තින්නේ ඒක. හරි. තෘණ හැදෙන විදිය තමයි වෙනස් වෙන්නේ. හරි. ලියන්න එකත්. නමුත් සතුන්ගේ ආහාර අවශ්‍යතාව. නමුත් සතුන්ගේ ආහාර අවශ්‍යතාව වසර මුළුල්ලේම ඒකාකාරී වේ. වසර මුළුල්ලේම ඒකාකාරී වේ. වසර මුළුල්ලේම ඒකාකාරී වේ. හරි. හරිද රයිට් බලන්න ඊළඟට ඔයාලට ඕන මෙන්න මේ ප්‍රස්තාරය දීලා තියෙනවා මේක අඳින්න යන්න ඕනේ හරි ඔය පහල තියෙන්නේ මාස ටික හරි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් ඒ විදිහට මාස ටික තමයි පහලින් දීලා තියෙන්නේ හරිද රයිට් හරි ඊළඟට මෙහෙම කියනවා මේ අනුව අතිරික්ත තෘණ සංරක්ෂණය කර තැබීමෙන් තෘණ හිඟ කාලවලදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා කියනවා හරි අතිරික්ත තෘණ සංරක්ෂණය කරලා තියලා තෘණ හිඟ කාලවලදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන් හරිද ृण දෙවෙනික සයිලේජ් හරිද තුන්වෙනික ලියා ගන්න පත්‍ර ඇලිරක් තුන අන්නය පත්‍ර ඇලිරක් තුන අන්නය හරිද රයිට් හරි එහෙනම් ඔන්න අගනගන්න දැනගන්න තෘණ සංරක්ෂණය කරන ක්‍රම තුන මොනවද එකක් හේ අනිත් එක සයිලේජ් අනිත් එක පත්‍ර එන්න තන් තෘණ අන්නය හරි එතකොට උතනින් අපි හේ සහ සයිලේජ් හදනේදී කියන කතා කරනවා හරි හේ සහ සයිලේජ් රයිට් හරි එහෙනම් බලමු මුලින්ම හේ කියලා කියන්නේ මොනවද කියලා හරි රයිට්
එතකොට හේ කියන එකේ සරලම තේරුම කියන්නේ මොකද්ද? හේ කියලා කියන්නේ වියලි තුරුණ. හරි. වියලි තුරුණ, වේලපු තුරුණ. තේරුණාද? හේ කියලා කියන්නේ. හරි. එතකොට මේවා තමයි සත්තුන්ට කන්න දෙන්නේ. හරි. සයිලේජ් මේකට වඩා හොඳ ක්‍රමයක්. සයිලේජ්. හරිද? හැබැයි හේ තමයි දැනට තියෙන තුරුණ සංරක්ෂණයේ තියෙන පරණම ක්‍රමවේද. හරි. සයිලේජ් හදන්න බෑ පොඩි ප්‍රමාණවල. තේරුණාද? සයිලේජ් හදන්න අපිට ගොඩාක් තුරුණ ඕනේ. ප්‍රමාණය වැඩි. මම සයිලේජ් හදන වීඩියෝ එකක් පෙන්නම්. හරිද? සයින තුරුණ ප්‍රමාණයක් ඕනෙනවා. හරි. හැබැයි හේ කියන එක අපිට හරි පොඩි තුරුණ ප්‍රමාණයකින් හදා ගන්න පුළුවන්. ඒක සයිලේජ් හදන තරම් අමාරු නෑ. ලේසි. හරි. එතන මේ ක්‍රමය. හරි. මේකට මේවට සත්තු එච්චර කැමති නෑ. හරි. සත්තු එච්චර කැමති නෑ. හැබැයි තාමත් හරි ලෝකේ තියෙන පැරණිතම තුරුණ සංරක්ෂණ ක්‍රම විදිහට සලකන්නේ හේ. හරිද? රයිට්. හරි. එතකොට මේකෙදි වෙන්නේ තුරුණ වේල ගන්නවා ළමයි. හරි. තුරුණ වේල ගන්නවා. හරි. තුරුණ වියලි තුරුණ බවට පත් කරගන්න. සාමාන්‍යයෙන් තනකොළ ගත්තාම මේ වගේ 80ක් විතර වගේ හරිද ජලය තියෙනවා. හරි. එතකොට ඔන්නේ ජල ප්‍රතිශතය අඩු කර ගැනීම තමයි අපි මෙතනදී කරන්නේ. හරිද? ඒ කියන්නේ වියලි පදාර්ථය වැඩි කරගන්න. තේරෙනවද? වියලි පදාර්ථය වැඩි කරගන්න ඕන. හරි. නැත්නම් සතේ කනකොට වැඩිපුර කන්නේ. එතකොට මේ කැමත් එක වතුරනේ. එතකොට පෝෂණය අඩුයි. හරි. එතකොට වතුර අයින් කරගන්නවා කියලා කියන්නේ වියලි පදාර්ථය වැඩි. හරි. එතකොට සතා ගන්න ආහාර ප්‍රමාණය වැඩි. හරි. රයිට්. ලියන්නකෝ මෙහෙම. අමු තුනෝල ඇති කොළපැහැය සම්පූර්ණයෙන් ඉවත් නොවන ලෙස වියලා ගබඩා කර තබා ගන්නා තෘණ හේ ලෙස හඳුන්වයි. හරි. හේ ලෙස හඳුන්වයි. ගැන මේවා වියලි රළු ආහාර වේ. මේවා වියලි රළු ආහාර වේ. හරිද? මේ දැන් ඔය මේ ආහාර ජීර්ණ පද්ධතිය කියන දේ අද දුන්න ටියුට් එකේ තියෙන්නේ. ඔක ගොඩක් වෙලාවට දැන් ඔගේ ප්‍රශ්න ටික තමයි අද කරන්න වෙන්නේ. හරිද? මේ ලබන සතියේ තමයි ඔකේ හොඳම ටික යන්නේ. සාමාන්‍ය විභාගයට වැඩිපුරම ප්‍රශ්න එන කොටස. හරි. සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, ශීර්ණ පද්ධතිය. ඔන්න ඔය ටිකෙන් හරි ගොඩාක් ප්‍රශ්න එන තැන්. හරිද? එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතිය කොටස් මේ ඉගෙන ගන්න තියෙනවා. මම ලබන සතිය උපරිම උත්සාහයක් කරනවා මේ එළුවෙක්ගේ කියන හරකෙක්ගේ ආහාර ජීර්ණ පද්ධතියක් ගිහින්ද බෑ. හරිද? ගොඩක් ලොකුයිනේ. හරි. එළුවෙක්ගේ ආහාර ජීර්ණ පද්ධතියක් ඒක මේ හරි අමාරුයි මේ මස් කඩේට කියලා ඉවරලා මේ කලින් වෙන් කරගෙන එදාට මේ මරණ සතාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඒක වෙන් කරගන්න උදේ වෙන් කරන්නත් හරි අමාරුයි සමහරවිට දැන්. එයාලට يعني හරි සියුම්ම කරන්න ඕන දෙයක් නේ. එතකොට ඕවා සියුම්ම කරන්නේ නැහැ නේ. කපලා කපලා දාන එකනේ කරන්නේ. එතකොට සමහරවිට වෙන් කරන්න ගියත් කැවෙනවා. හරිද? පුළුවන් උපරිම උත්සාහය දරනවා සම්පූර්ණ ආහාර මාර්ගය කියන්නේ. එහෙම නැතුනොත් කෑලි ටිකක් හරි ගේන්න බලනවා. හරි ඒක කලින් අරන් තියන්න බෑ. ඒක හරි ගඳයි. හරිද? මේ සමහරවිට ඔයාලා අහලා ඇති ඔය බාබත් කියලා අහලා තියෙනවා. එළු බාබත් එහෙම කියලා තියෙනවා. හරිද? හරි. කඩවලුනේ එහෙම ගහලා තියෙනවා. එළු බාබත් ඇත. හරිද? හරි. කියලා කනවා බාබත් කියලා කියන්නේ ඔය මේ ආහාර මාර්ගයේ ආමාශය කොටස් ටික බඩවැල් ඒවට තමයි බාබත් කියලා. ඒව තමයි බාබත් කියලා දෙන්නේ. හරිද? දැන් අපිට හිතෙනවනේ අපෝ ඔයා කන්න පුළුවන්ද කියලා. හරි. මස් කඩේකට ගියාම මුලින්ම ඉවරන්නේ ඒ වටේ. හරි. දැන්
මං ඔය ගොඩක් කියලාට මේ ඔය ඔවා ගන්න වෙනවනේ පෙන්නන්න හරි එතකොට දැන් ගියාම එම බාබත් තියෙනවා බාබත් කියලා අහන්න ඕනේ එතකොට තමයි යාලා තේරෙන්නේ හරි බාබත් කියලා වුවම මේ කියන්නේ උදේ මියුරුණා කියලා හරි එතකොට මේ උදේම යන්නත් ඕනේ හරි එළුව අරන් එන්නේ කොහෙලාටද කියලා හිතා ගන්නත් එළුව ගේනලා ඉන්න ඕනේ බාබත් එක්ක ගන්න හරි මම කලින් කියලා වෙන් කළා තිබ්බහම අරන් තියෙනවා හරි එතකොට ඒ වගේ මේ බලන්න පුළුවන් මේ කොටස් වෙනස් මම ඒවා ටිකක් ගේන්නම් ලබන සතියේ ගොඩක් කලකට ගේන්න පුළුවන් ඒ හරි කලින් ගන්න පුළුවන් කලින් අරන් ඔක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න බෑ ගඳයි සෑහෙන ගඳයි මොන සුවඳ බලන්නත් දෙන්න හරි රයිට් හරි ඒක දැක්කම ටිකක් මතකයිනේ ඒක ලබන සතියේ අපි ඒක කරමු හරි රයිට් හරි ඊළඟ හරි ලියන්න මෙහෙම තෘණවල පවතින තෘණවල පවතින අඩු ගුණාත්මක බව හේතුවෙන් අඩු ගුණාත්මක බව හේතුවෙන් තෘණවල පවතින අඩු ගුණාත්මක බව හේතුවෙන් හේ නිෂ්පාදනය සාර්ථක ක්‍රමයක් නොවුවද හේ නිෂ්පාදනය සාර්ථක ක්‍රමයක් නොවුවද මෙය තෘණ සංරක්ෂණය කරන මෙය තෘණ සංරක්ෂණය කරන පැරණිතම ආකාරයයි පැරණිතම ආකාරයයි හරිද රයිට් දැන් මේ විතරනකො හරි දැන් සාමාන්‍ය තෘණ ගත්තාම තෘණවල 75 80ක් විතර වගේ වතුර තියෙනවා තේරුණාද හරි ඒතර වියලි ද්‍රව්‍ය තියෙන්නේ ආසන්නව 125ක් විතර හරි වියලි ද්‍රව්‍ය තියෙනවා 125ක් විතර හරි ඒතර තනකොළ වේලනොට මොකද වෙන්නේ ජලය අයින් වෙනවා ඒතකොට ජල ප්‍රතිශතය අඩු වෙනවා හරි වියලි ද්‍රව්‍ය ප්‍රතිශතය මොකද වෙන්නේ වැඩි වෙනවා හරි හේ හදනකොට කරන්න ළමයි හරි තෘණවල තියෙන වියලි ද්‍රව්‍ය ප්‍රතිශතය 125 ඉඳලා 80 විතර වගේ වෙනකල් වැඩි කරනවා හරි දැන් මේක බලන්න හරි මේ වගේ දැන් මේ වියලි තුනනේ. එතකොට මේ වගේ මොකක්ද වෙන්නේ? හරි. මේක ඇවිල්ලා ජල ප්‍රතිශතය ඉතාම අඩුයි. එතන ජල ප්‍රතිශතය ඉතාම අඩුයි. වියලි ද්‍රව්‍ය තමයි වැඩි වෙන්නේ. හරි. වියලි ද්‍රව්‍ය වැඩි. හරි. රයිට්. ලියම් මෙම්. මේක නම් ඔය හේ වලට තමතරව මේක නම් මේ සාමාන්‍යයෙන් මේ يعني අස්සන් එල්ලා යොරුණාට පස්සේ හරි අපි තුම් පිදුරු කියලා ඒ වගේම පාව මේ මෙහෙම ආදනවා. හරි. මේ සාමාන්‍යයෙන් ලෝකයේ අනිත් රටවල සතුන්ට ආහාර ඉදිරිය දෙන්න බලන්න කොච්චර තියෙනවද කියලා හරි පාවිච්චි කරන ක්‍රම හරි ඔය මැෂින් වලින්ම තමයි හදන්නේ අස්සන් එළුවට පස්සේ ඒ ওই විදියටම හදන්නේ හරි රයිට් හරි ලියනු මෙම් මෙහි මූලධර්මයේ වනුයේ මෙහි මූලධර්මයේ වනුයේ වියලි ද්‍රව්‍ය වියලි ද්‍රව්‍ය සියයට 25ක් පමණ අඩංගු වන තෘණ සියයට 25ක් පමණ අඩංගු වන තෘණ වියලීම මගින් වියලීම මගින් වියලි ද්‍රව්‍ය 80ක් හෝ වියලි ද්‍රව්‍ය 80ක් හෝ වියලි ද්‍රව්‍ය 80ක් හෝ ඊට වැඩියෙන් අඩංගු වන ඊට වැඩියෙන් අඩංගු වන හ
හේ බවට පත් කිරීමයි ඊට වැඩියෙන් අඩංගු වන හේ බවට පත් කිරීමයි හරි right ඒකට අපි කියන්නේ හේ කියලා හරි ඒක බියලේ තුන නැත්නම් හේ හරි ලියන මෙහෙම මෙලෙස තෘණවල තිබෙන පෙනුම මෙලෙස තෘණවල තිබෙන පෙනුම මෙලෙස තෘණවල තිබෙන පෙනුම රසය සුවඳ පෝෂක ගුණය සුවඳ පෝෂක ගුණය ආරක්ෂාවනායුරින් වියලීම ආරක්ෂාවනායුරින් වියලීම පදම් කිරීම නම් වේ අපි කියනවා පදම් කිරීමක් කියලා පදම් කිරීම නම් වේ जीवत्न शुद्रजीवी क्रियाकारित्व මගින් තුනහා ඒ ආශ්‍රිත ජීවිතන සුදු ජීවි ක්‍රියාකාරීත්වය නිෂේධනයේ කිරීමෙන් නිෂේධනයේ කිරීමෙන් නිෂේධනයේ කිරීමෙන් තුනවල ගුණාත්මක බව තුනවල ගුණාත්මක බව गबड़ा कर तबन खाले तुल आरक्षा करगत है गबड़ा कर तबन खाले तुल आरक्षा करगत है अरे तो मैं हे हदन गोड़ा किलाट गाने पोष तुरुन मुना පෝෂතුරුණ තේරෙනවද හරි ගෝචර තුරුණ කපන්න බෑනේ ඒතර පෝෂතුරුණ ගන්න ඕනේ හරි මට කියන්නේ මෙහෙම මම මෙන්න මේ ප්‍රශ්නයක් අහන්න උනහ ගන්න හරිද ඒතර මොනවද ගන්න තුරුණ ගෝචර තුරුණද පෝෂතුරුණද ගන්නෙ ඈ පෝෂතුරුණ ගන්න හරි කියන්නේ කපන්න ලේසියිනේ හරි මම මෙහෙම අහුව මට කියන්නේ කඳ මහතින් වැඩි පෝෂතුරුණද හොඳ කඳ සිහින් පෝෂතුරුණද හොඳ කොහොමද හොඳ කඳ සිහින් එකද කඳ මහතින් ලගියන් දැන් මේ අපි තනකොළ වේලන්න යන. ඒතර කඳ මහත වෙන එකද හොඳ කඳ හීන වෙන එකද හොඳ? හරි දැන් ගිය සතියේ අපි කතා කරන්නේ මේ දැන් මේ මේවා හරිද? රයිට්. ඒතර ඔවගේ හරි බලන්නකෝ මේ කඳ මහත ඒවා තියෙනවා කඳ හීන ඒවා තියෙනවා. තේරෙනවද? හරි. මට කියන්න හොඳ මොකද්ද? කඳ හීන එක තමයි හොඳ. ඒකට හේතුව හොඳට වේලෙනවා කඳ හීනේ කඳ මහත් වුණොත් වේලෙන්න යන කාල සීමාව වැඩි හරි ඊළඟට මම මෙහෙම මල් පිපෙන්න කලින්ද හොඳ මල් පිපුණාට පස්සේද හරි සාමාන්‍යයෙන් මල් පිපුණාට පස්සේ ළමයි මේ තනකොළ තියෙන ක්වොලිටි එක අඩු වෙනවා හරි හිඳයි හැමලයි මේ මේකට ගන්නේ මල් පිපෙන්න කලින් අවස්ථාව හරි මල් පිපෙන්න කලින් තමයි ගන්න හරිද රයිට් හරි ලියන්නකෝ මෙහෙම हे निष्पादने संधा वड़ा योग्य वाने हे निष्पादने संधा वड़ा योग्य वाने सिहिन खानदान सहित सिहिन खानदान सहित पत्र वैटी संख्या वक्त दरन
පත්‍ර වැඩි සංඛ්‍යාවක් දරන පත්‍ර වැඩි සංඛ්‍යාවක් දරන පෝෂ වේ පෝෂ හරි පෝෂ තුනනේ ගන්න පෝෂ වේ ඒට හේතුව කඳ මහත විශේෂ වලට සාපේක්ෂව කඳ මහත විශේෂ වලට සාපේක්ෂව ඉක්මනින් වියලීමයි ඉක්මනින් වියලීමයි හරි කඳ මහත විශේෂ වලට සාපේක්ෂව ඉක්මනට වේලෙනවා पोषगुणे इहलय මල්පිපෙන්න කලින් කපා ගන්න එකේ පෝෂණ ගුණය වැඩි. යන එම අවස්ථාවේදී ප්‍රෝටීන යන ද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන द्राव्य कार्बोहाइड्रेट कैरोटीन हा कैरोटीन वर्णक कैरोटीन हा खनिज द्रव्य प्रमाण उसास बेवी खनिज प्रमाण उसास बेवी प्रोटीन द्राव्य कार्बोहाइड्रेट इलांट खनिज द्रव्य कैरोटीन वगैरह दिया वेडी मालपे वेंडा खाली खनिज द्रव्य प्रमाण उसास ඉහළ ගුණාත්මක බවින්නුත් වියලි තුන සෑදිය හැකිය. ඉහළ ගුණාත්මක බවින්නුත් වියලි තුන සෑදිය හැකිය. හරිද? මම මල් පිපෙන්න කලින් කපා ගන්න කියලා කිව්වා. රයිට්. එහෙනම් මෙයාට ගැලපෙන්නේ දැන් වේල කණ්ඩට යන්නේ. ඒතර වැස්ස නැති හොඳට ඉරලිය තියෙන කාල සීමාවක් ඕනේ. හරි. ඒතර තමයි හේ හොඳට හැදෙන්නේ. හරි. වැස්ස තිබ්බොත් अरे जलवाष्प सापेक्षार्थ मना हिरुरेस लेबेने काल सीमा निष्पादने संधा वड़ा सुदुसुय हे निष्पादने संधा वड़ा सुदुसुय हरिद राइट इतोड में तेते वेडी उनुद වැඩි වුණොත් එහෙම මේක පුස් කාලා හරි පුස් හැදිලා මේක හැදෙනවා මයිටොටොක්සින් කියලා විසක් මයිටොටොක්සින් හරිද ටොක්සින් කියලා කියන්නේ ළමයි විසක් හරිද ටොක්සින් කියලා කියන්නේ විසක් හරිද හරි ඇපලොටොක්සින් එහෙම තිබ්බේ මතකද අර පිළිකාකාරක පොල් තෙල් වල එහෙම ඇපලොටොක්සින් හරිද හරි එතන මයිටොටොක්සින් කියලා කියන්නේ විසක් එන්නේ මොනවා හින්දාද දිලීර හින්ද තමයි එන්නේ. හරි. එතකොට හේ හදනකොට තනකොළ වේලන්න යනනේ. වෙහි කාලයක් ආවොත් පරිසරයේ ආර්ථායය වැඩි වුණොත් දිලීර වර්ධනය වැඩි පුස් හැදෙනවා. කියන මයිටොක්සින් හැදෙන්න පුළුවන් සතුන් විස වෙන්න පුළුවන්. හරි. ඒකත්
लियागंड हाँ एक नगर वासी आवास दिनों ने एकड़ लियो अरे वासी आवास दिनों ने एकड़ लियो अरे तो इतनी एकड़ मांग किया ना मैं इंटरलेट दें मैं देने ताऊ टेक इन्द पुलवा अरे मैं तो इंटरलेट विनाड देख के देने बैरी होना है नहीं होने बड़े ही नहीं बड़े ही ना नेते कोई नहीं सारी नहीं इंटरलेट गांडो
හරිද? දැන් තව ටිකින් නේද? හරි. හරි, නිදියන්න බෑ. ඔන්න කිව්වෑ. හරි. නිදා ගන්න උන්ට සයිලේජ් ගෙනල්ලා කවන්නේ. හරි. अरे 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 द राइट मैंने दिए ने हे सैदी में वासी आवासी වහගන්න හේ සෑදීමේ වාසිහා අවාසි अरे अरे बलन राइट लिया वासी आवासी कत्ला मेम अरे दें मंकी उना साइलेज कुड़ा परिमाण करना बे साइलेज इक पार कुड़ा खदन साइलेज चुट चुट हदल दिया बे अब हे एमने अरे पोटी प्रमाण हदल दिया सुलू परिमाण करना बुलवा हे निष्पादने राइट लिया अरे वासी आवासी अटदे वासी आवासी अटदे लिया मेम उदय लिया कुड़ा परिमाण तत्व एट तेदी कुड़ा परिमाण तत्व एट तेदी कुड़ा परिमाण तत्व एट तेदी तृण संरक्षण संधा तृण संरक्षण संधा इता सुदुसु क्रमे की हरिद राइट लेंड थाएगा मेके दिन आवासी अर्थम मेकट सत्तु लुक कैम दुकान सत्तु लुक कैम दियली तृण उल्ट सतुन रुचिकत्ते अड़ बियली तृण उल्ट सतुन रुचिकत्ते अड़ इलांट प्रोटीन प्रमाण अड़ुए अडंगु प्रोटीन प्रमाण अड़ुए अडंगु प्रोटीन प्रमाण अड़ुए अरे तो मेहिंद सामान्य प्रोटीन तड़ुहिंद सामान्य हे दिन अरे सतकूट दिन हरट दी अरे दिन गुडकलाट सीएट यूरिया यूरिया इसराट लवन सती कथाकर आहार जीर्ण आहार जीर्ण कथाकर सामने मेवा यूरिया वगे देवल पावचिकरला अरे संकीर्ण आमाशा सतुंग सरला आमाशा अभी यूरिया कड़ी संकीर्ण आमाशा धरने सत्ट अलग प्रोटीन हदाकंड यूरिया पावचिक अरे
ඒකව ඉස්සරහට ඊළඟ කොටසෙදි කතා කරමු. හරි. එතකොට හේ වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? මොනවද? ප්‍රෝටීන අඩුයි. හරි. එතකොට ප්‍රෝටීන හදාගන්න උදව්වක් විදියට අපි හේ වලට එකතු කරනවා කීයද? කොච්චරද? 100% එකක් යූරියා. එකෙන් වෙන්නේ මොකද්ද? සංකීර්ණ ආමාශික සතෙක්. ගවයෙක්. මේවා කෑවට පස්සේ එයාගේ බඩ ඇතුළේදී ප්‍රෝටීන හදාගන්න යාට පුළුවන්. තේරෙනවද? හැදෙන විදිහ අපි ලබන සතිය කතා කරමු. හරි. රයිට්. හරි. ඊළඟට මම අර කිව්වේ මේ මයිටොටොක්සින් කතාව දිලීර වර්ධනය වෙන එක. ඒකත් අපි චුට්ටක් ලියාගමු. මං මේ ලිවද මේක සීට එකේ යූරියා එකතු කරනවා කියලා ලිවෙන්නේ නැද්ද? නෑ. අහිනා ඒක ලියාගමු. දැන් කිවන්නේ ප්‍රෝටීන් අඩුයි කියලා. කියන්න එබැවින් වියලිතුරුණ ආහාරයට දීමට පෙර එබැවින් වියලිතුරුණ ආහාරයට දීමට පෙර සියට එක යූරියා ද්‍රාවණයක එක යූරියා ද්‍රාවණයක ගිල්වනු ලැබේ. සියට එක යූරියා ද්‍රාවණයක ගිල්වනු ලැබේ. හරි ලියන්න. ආර්ධ පරිසර තත්ත්ව යටතේ ආර්ධ පරිසර තත්ත්ව යටතේ දිලීර වර්ධනයේ වී දිලීර වර්ධනයේ වී මයිටොටොක්සින් නැමැති විෂ සෑදේ. මයිටොටොක්සින් නැමැති විෂ සෑදේ. මයිටොටොක්සින් හරි මයිටොටොක්සින් නැමැති විෂ සෑදේ. පැහැදිලිද? හරි. ඔන්න ඔන්න හේ නිෂ්පාදනය හරි. හරිද? එතකොට ඊළඟට අපිට තියෙන වැදගත්ම එක තමයි මොකද්ද? සයිලේජ් නිෂ්පාදනය. මොනවද? සයිලේජ්. හරිද? රයිට්. බලන්න. ඔන්න මං සයිලේජ් හදන විදිය කියලා දෙනවා. හරි? රයිට්. බලන්න සයිලේජ් හදන ක්‍රම මේමයි ළමයි සයිලේජ් වලදී හරිද දැන් මේක ඇල්ලත් තෙත් ආකාරයෙන් හරිද රයිට් තෙත් ආහාරයක්නේ සයිලේජ් කියලා කියන්නේ හේ කිව්වේ වියලි ආහාරයක් මේක තෙත් ආහාරයක් හරිද ඒතර මේකෙදි වෙන්නේ මෙන්න මේ හොඳයි පැසවීමේ ක්‍රියාවලියකට ලක් කරනවා මොකද්ද පැසවීමේ ක්‍රියාවලිය හරිද එතකොට දැන් තෘණවල තියෙන කාබෝහයිඩ්‍රේට් එක මොකද්ද තෘණවල තියෙන්නේ සෙලියුලෝස්නේ හරි සෙලියුලෝස් හරි එතකොට තෘණවල තියෙන සෙලියුලෝස් लैक्टोबैसिलस किए ना सूत्रजीन मगे लैक्टोबैसिलस अरे लैक्टोबैसिलस मगे बात करना लैक्टिक अम्ल बा लैक्टिक अम्ल वाला जान ना सामने अभी तो आहार टेकन वाला लैक्टिक अम्ल थी ने मनोद लैक्टिक ऐसी थी ने योगर्ट මුදෝපුකිරි තොරයයි තියෙන ලැක්ටික් ඇසිඩ් තමයි තේරෙනවද ලැක්ටික් අම්ලය හැදුනම pH එකේ මොකද වෙන්නේ pH එකේ ඇසිඩ් එකක් අම්ලයක් pH එක මොකද වෙන්නේ ඇසිඩ් එක අඩු වෙනවා pH අඩු වෙනවා හරි pH එක අඩු වුනහම pH එකේ අඩු වුනහම බොහෝමයක් සුත්‍රජීන් විශේෂයෙන් බැක්ටීරියා වලට හරිද බැක්ටීරියා වලට ක්‍රියා කරන්න බෑ තේරෙනවද හරි නම් මේ මත බැක්ටීරියා ක්‍රියා කරන්න පුළුවන්ද බැ සාමාන්‍ය ආහාරය ටිකක් කල් තියාගන්න පුළුවන්. දැන් හිතන්න යෝගට් එකක් කියලා.
සාමාන්‍ය කිරි එළිය තියාගන්න පුළුවන් කොච්චර විතර කාලයක්ද? සාමාන්‍ය තත්ත්වයකදී කිරි තියාගන්න පුළුවන් පැය 2යි 3යි. නරක වෙනවා. කිරි වීදුරුවක් එළිය තියලා තිබු සාමාන්‍ය පරිසර තත්ත්වයකදී තිබ්බොත් පැය 2ක් 3ක් යනකොට නරක. යෝගට් එක. යෝගට් එක. සති දෙකක් විතර තියාගන්න පුළුවන්. තේරෙනවද? ඒතකොට කිරි එකේ හැදුන මොනවද? ලැක්ටික් අම්ල. හරි. ඒතකොට pH එක අඩුයි. බැක්ටීරියා ක්‍රියා කරන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? කාලයක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. සංරක්ෂණය. තේරෙනවද? හරි. ඔන්න සාලේචදන ක්‍රියාවලිය හරි මේක වෙන්නේ නිර්වායු තත්ත්වයටදී මොන තත්ත්වයටදද නිර්වායු තත්ත්වයටදී කියන්නේ ඔක්සිජන් නැති වෙනකල් හරි කියන්නේ ඔක්සිජන් නැති පරිසරයක මේ ක්‍රියාවලිය වෙන්න ඕනේ තේරුණාද හරි ඒක සයිලේජ් හදන්න ළමයි අපිට උනම් බැරල් එකක් පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් හරි පොළවේ මෙන්න මේ විදිහට හරි වලක් හදා ගන්න පුළුවන් තේරුණාද හරි මේකේ අපි කරන්න ඔය දැන් සයිලේජ් හදන්න ඕන කරන තුන හෝ වෙන මොන හරි පත්‍ර හෝ ඒවා අරගෙන හරි කැලිය වලට කපා ගන්න ඕන හරි කැලිය වලට කපලා ඒවා මේ විදිහට තට්ටු විදිහට අහුරන්න ඕන හරි තට්ටු විදිහට අහුරන හරිද එතකොට මේ තට්ටුවක් අතර අපිට යොදන්න පුළුවන් මොලෑසස් එහෙම නැත්නම් සහල් නියුඩ් වගේ හරි මේ තට්ටුවක් අතර හරි ඒතර මේකේ ගුණාත්මක බව තව ටිකක් වැඩි කරගන්න පුළුවන් හරි ඒතර මෙන්න මේ විදිහට තට්ටු තට්ටු වෙන විදිහට මේක අසුරන්න ඕන හරිද? ඒතර මතක තියාන්න මේ දැන් මේක ඇතුළේ ඔක්සිජන් තියෙන්න පුළුවන්ද? බෑ ඔක්සිජන් පුළුවන් තරම් අයින් වෙනුනේ. ඒක නිසා මේවා දාලා පුළුවන් තරම් තද කරන්න ඕන. හොඳට හිර කරන්න, තද කරන්න ඕන. හරිද? කුරුල්ල දැම්මොත් අතර මොකද වෙන්නේ? ඔක්සිජන් තියෙනවා. හරිද? ඒතර පුළුවන් තරම් හොඳට තද කරනවා. හරි? ඒතර ඔක්සිජන් පුළුවන් තරම් අඩු කරනවා. හරි? ඒතර මේ ක්‍රියාවලිය වෙනකොට හරි දැන් සෙලියුලෝස් මත ඊට පස්සේ මොකද වෙන්නේ? ලැක්ටික් අම්ල බැක්ටීරියා ක්‍රියා කරන්න පටන් ගන්නවා. හරි? ඒතර ලැක්ටික් අම්ලය හැදෙනවා. මේක වෙන්නේ මොන තත්ත්වයකටද? නිර්වාය තත්ත්වයකටද වෙන්නේ. හරි? ඊට පස්සේ වෙන්නේ දැන් මේක ඇතුලේ තියෙන ඔක්සිජන් ටික දැන්ට ශාක සෛල පාවිච්චි කරනවා ශාක කොටස් තාම තියෙනවනේ ඔය ජීවීනේ හරි ඔක්සිජන් ටික පාවිච්චි කරනවා තිබ්බොත් ඔක්සිජන් ඒ ටික පාවිච්චි කරගන්න සොසනේට හරි දැන් ඊළඟට ඔක්සිජන් නැහැ හරි ඔක්සිජන් එන්න විදිහකුත් තියෙනවද නැහැ ඔක්සිජන් එන්න විදිහක් නැහැ කියලා කියන්නේ මේක නැති කරනවා නැති කරන්නේ මේක උඩින් හරි මේක පොලිතින් එකකින් වහනවා හරි මේක හොඳට පොලිතින් එකකින් වහනවා මේ දිර වහලා හරි මේ දෙපැත්තෙනොත් පස් දාන්න ඕනේ හරි මේ දෙපැත්තෙනොත් මෙන්න මේ විදිහට පස් දාන්න දැන් ඔක්සිජන් එන්න විදිහක් තියෙනවද නැහැ ඒතර මේක ඇතුලේ සම්පූර්ණයෙන් තියෙන්නේ මොකද්ද නිර්වායු ක්‍රියාවලියක් මේක ඇතුලේ පැසීමකට ලක් වෙනවා හරිද අන්තිමට ලැක්ටික් අම්ලය හැදිලා pH එක අඩු වෙලා මේ තුන සංරක්ෂණයට ලක් වෙනවා පැහැදිලිද හරි රෝග තමයි සාමාන්‍ය හදන ක්‍රමවේදය හරි ඒතර ඕවා ලෝකේ වෙන්නේ මහා පරිමාව තේරෙනවද අපි මෙන්න මේකට කියනවා සයිලෝවක් කියලා. සයිලෝවක්. සයිලෝ ඇතුලේ තමයි මේ හදන්නේ. තේරෙනවද? සයිලෝවක් ඇතුලේ තමයි හදන්නේ. ඒතර මේ මං වලට පෙන්නනවා සාමාන්‍යයෙන් මේ. ඒක මහා පරිමාණයෙන් වෙන විදිහ. හරිද? ලොකුවට කරන රටවල් තියෙනවා. හරිද? බලන්නකෝ. මේ චුට්ටක් බලාගන්න. ගෙසතේ පෙන්වන සයිලේජ් හදන විදිය පෙන්වන්නේ නැද්ද
පොඩ්ඩක් බලාගන්න ටිකක් බලන්න හරි තර මෙයාලා අපි කිව්වා වගේ සයිලෝක එහෙම නෙවෙයි හදන්නේ හරි මෙයාලා පොළොම මත හදන්නේ බලන්න මහ පරිමාණයෙන් කරන එකක් ඈ හරි අපි වගේ මේ චූටි වලක් කපලා එහෙම කරන එකක් නෙවෙයි ඈ හරි ශාක කොටස් පොඩි පොඩි කෑලි වලට කොහොම වෙන හරි පොඩි පොඩි කෑලි වලට මේ කපලේ වරලා අර ගෙනල්ලා ඒවා තද කරනවා ඉර කරනයි ඔක්සිජන් නැත්තත්වයක් දෙන්න එපා पोड़ी पोड़ी बैग वाले में बारह पुरोल दिखते गल कैटे हम दाल दिखते मैं उड़ी मर दान डोंने ඇතුළට වාතය යන්නේ නැති වෙන්න හිර කරනවා. හද කරලා තියෙනවා. ऐसा थानिया ने फिर उन्हें कुछ लोगों से गया
అలాగే సాయిలు మెదీనా పే సాయిలు the ఏదో మే మం పోటా కర మే లాంగ్వేజ్ අපේ දත්තට ගැළපෙන එක්කුත් නියම් පෙන්නන්න. හරිද? අරගෙන අපිට නියම් ගැළපෙන්නේ නැහනේ. තාත්තට මදි වගේනේ. හරිද? මම මේ මනියම් පෙන්නන්නම් පොඩ්ඩක් අර අපිට ගැළපෙන එක. හරිද? එක චුට්ටක් බලාගන්න. මේකත් බලාගන්න. මේක පොඩ්ඩක් මේ අපි කියපු process එකට ටිකක් දුරට සමානයි. बलागंडे बलागंडे होता है मतगे टीम तो वाला संपूर्ण पॉलिथीन एक के वाहन इधर कोम करने और वायु रोधक करने ऑक्सीजन लेने का नवतन ඊළඟට මේවා දාලා අපි කියන්න පුළුවන් තරම් තද කරන්න ඕනේ කියලා හරි ඔන්න තද කරන විදිහ මේ තද කරන්නේ පුළුවන් තරම් අවකාශ ටික අයින් කරන්න. ඒතර ඔක්සිජන් නැහැ අතට. ඔක්සිජන් තිබ්බොත් මේ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. පැසවීමේ ක්‍රියාවලියක් නේ නිර්වාය සත්වයටද වෙන්නේ. उड़ट में आई ला जिम में ने आये हुए ना किधर साइलो वक्त खत्म ना जिम गया होगा तो इधर से देंग उड़ींग वाहनों वायरोधों के निधि वाहनों
හරි ඉතින්ද වටේට පස් දාලා අහනවා ඈ නැත්නම් ඒ මේ ඉන්න පුළුවන් නේ මේවා හරි මම ඒක උඩටත් දාන සම්පූර්ණයෙන් අහනවා පස් වල ඔක්සිජන් යන්නේම නැහැ ඒක හරි කලින් පෙන්වුවේ නිකන් මේ එක යුරෝපීය රටක සයිලේජ් හදන විදිය මේ ඉතින් පෙන්වුවේ අපිට කිට්ටු වෙන ඉන්දියා වගේ රටක සයිලේජ් හදන විදිය හරිද රයිට් හරි එහෙනම් බලමු මේව කියනවා බලන්නකෝ සයිලේජ් යනුන්නේ හැඳින්වෙන්නේ හරිද මධ්‍යස්ථ ඒ කියන්නේ 140 45 අතර වගේ ජල ප්‍රතිශතයක් සහිත තෘණ හෝ විනත් භෝගයක් හෝ පාලි තත්ත්ව යටතේදී පැසීමට භාජනය කිරීම හරිද තත්ත්ව පාලනය කරනවා අපි පාලනය කරන ඕනේ තත්ත්ව නේද හරි එතකොට පාලිත් තත්ත්ව තියෙන්නේ හරි පැසීමකට ලක් කරලා මේ පැසීමේ ක්‍රියාවලියක් වෙනවා බලන්න හොඳට දැන් නේද ඉතින් කෑවනේ කෑවා වීඩියෝ දෙකක් විතර බැලුවා නේද හරිද රයිට් හරි පැසීමකට ලක් කරලා හරි ලැබෙන තෘණ රණිල දෙකට පුළුවන් මේක ඊළඟට නිර්වාය තත්ත්ව යටතේ නිර්වාය තත්ත්ව ඇති කිරීම සඳහා සයිලේජ් සෑදීමට හරි සයිලෝව කියන ගබඩාව හරි එතන උන උඩින් දාගන්නකො සයිලෝව ඉංග්‍රීසියෙන්නේ තියෙන්නේ හරි සයිලෝව හරි සයිලෝව කියන ගබඩාව යදා ගන්න. එතකොට සයිලෝජ් කියලා මේ මේ සයිලේජ් කියලා කියන්නේ තෙත රළු ආ හරි තෙත රළු කියන්නේ 18ට වඩා තන්තු තියෙනවා. හරි රයිට් දැන් අපි සුට්ටල් ලියා ගමු මේ ගැන සයිලේජ් ගැන ලියා ගමු ලියන්න ඔය ගැටද ද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි ද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි द्रव्य कार्बोहाइड्रेट प्रमाण वैडी बडेरिंगु बडेरिंगु सोगम सोगम तृण සයිලේජ් සෑදීම සඳහා වඩාත් යෝග්‍ය වේ. සයිලේජ් සෑදීමට වඩාත් යෝග්‍ය වේ. හරි, තුරුම සයිලේජ් හැදෙන්න හොඳයි. ලියන්න උසස් ගුණාත්මක භාවයෙන් යුත් සයිලේජ් උසස් ගුණාත්මක භාවයෙන් යුත් සයිලේජ් උසස් ගුණාත්මක භාවයෙන් යුත් සයිලේජ් ආවේනික සුවඳක් රසයක් හා ආවේනික සුවඳක් රසයක් හා දුඹුරු පැහැයක් ගනි කොළ හෝ දුඹුරු පැහැයක් ගනි හරි කොළ පාටක් කියන දොන් දුඹුරු පාටක් ගන්න right එන්න තුනහා රණිල 150ක් මල් පිපෙන විට 150ක් මල් පිපෙන විට සයිලේජ් සෑදීම යොදා ගන්න. අනිකට එක විශේෂයි ඈ. සාමාන්‍ය 150ක් මල් පිපෙනකොට තමයි සයිලේජ් හැදෙන්න ගන්න. හරි. ලියන්න. එතකොට ඒව විතරක් නෙවෙයි. ඒව තමයි සුදුසු. හරි. ඊට අමතරව තව මේකට යොදා ගන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒවත් ලියා ගන්න. ධාන්‍ය බෝගෝල අතුරු
धान्य भोगोला पुरुकोटास पलतुरुवल अतुरुपल आदियद पलतुरुवल अतुरुपल आदियद මේ සඳහා යොදාගත හැකි මේ සඳහා යොදාගත හැකි ඊළඟට තෘණ දඬු කුඩා කොටස් වලට කපා दांडू कुड़ा कोटा सोल्ट खापा साइलोव तुलट दामनु लेबे साइलोव तुलट दामनु लेबे पुरुन दांडू कुड़ा कोटा सोल्ट खापला साइलोव तुलट दानो साइलोव तुलट दामनु लेबे अरे यहाँ ना पिरवी में दी පිරවි මේදී මං කිය පිරවි මේ මොනවද දාන්න කියලා කිව්වේ මේ තනකොළ කොටස් තට්ටුවක් උඩට මොනවද හරි මොළ ඇසස් එහෙම නැත්නම් සහල් නියුඩු වගේ තට්ටුවකුත් දාන්න පුළුවන් ඒතර මේකෙත් තියෙන ගුණාත්මක බව තව වැඩි වෙනවා පෝෂණාගය තව වැඩි වෙනවා හරි පිරවි මේදී තෘණ තට්ටුවක් අතරට molasses the molasses kine dannu hai molasses sahal niudu aadiyada sahal niudu aadiyada tattuwak washeen yodun labe शाकमय द्रव्य අසුරණු ලැබේ. තද කර අසුරණු ලැබේ. මේ හොඳට තද වෙන්න අසුරණු. තද කර අසුරණු ලැබේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? උඩින් පොලිතින් එකකින් වහන්න ඕන. හරි ලියන්න. පසුව ඉහලින් පොලිතින් එකකින් ආවරණය කර පසුව ඉහලින් පොලිතින් එකකින් ආවරණය කර පස් යොදා වායු රෝධක කරනු ලැබේ පස් යොදා වායු රෝධක කරනු ලැබේ හරි දාලා සීල් කරමු වායු රෝධක කරනු ලැබේ යන්න මේ ආකාරයට ශාකමය ද්‍රව්‍ය මාස 3ක පමණ කාලයක් සබාගත හැකියි.
अरे राइट मेक बालों द अरे बालों तोर में मैंने मेक दिया तोर मेक तो मैं साइलो है साइलो है साइलो अरे यात्रा में दागन ना उन्हें क्या लिखा रखा तू तूने इस तरह इलाके साल न्यू डू हरी मूल ऐसा इस तरह के इधर मारो मारो दागन ना अंतिम अट पॉलिटिन ने की वाहन हो दे पैसे फास्टोलिंग वाहन हरी दें वीडियो देखा देख कर दें मैं कहता हूँ यहाँ पे गैलरी ने वीडियो हरी दे हरी तो रोए देखा देख कर नहीं दें यहाँ तो वो वीडियो पे ना ने मतलब कर दें हरी मैं आ दिनों टटा होगा देख कर मतलब कहीं नहीं मगर देने के लिए